ආදරේ සුන්දර හැඟීමක් වන අතර සියලු දෙනාම ආදරය කෙරෙහි ලෝභ වෙයි. සිය ආදරේ වෙනත් කෙනෙකුට අයිති වීම පිළිබඳ කෝපයක් හටගනී. එමෙන්ම අසම්මත ආදර සමන්තා හේතුවෙන් බොහෝ දෙනෙකුට ජීවිතයෙන් වන්දි ගෙවන්නට සිදු වූ අවස්ථාද බොහෝමයකි. මේ හේතුවෙන් සුන්දර තරුණියකට ජීවිතයෙන් වන්දි ගෙවන්න සිදුවේ එක්දරු පියෙකුට ප්‍රේම කිරීම හේතුවෙනි. අය නමින් ආයෂා කෞශල්‍යා නම් 23 හැවිරිදි තරුණියකි. සාමාන්‍ය පෙළ උසස් පෙළ ඉහළින්ම සමත් වූ ඇය සරසවි වරන් නොලබුවත් බාහිර උපාධි අපේක්ෂිකාවක ලෙසින් අධ්‍යාපන කටයුතු ඉදිරියටම සිදු කරගෙන යනවා. ඇය විසින් ඒ අතරතුරදී ඇඟලුම් කම්හලකත් සේවය කරන්නට පටන් ගත්තා. ඒ අතරතුර සිය අධ්‍යාපන කටයුතු සිදුකර ගැනීම පිණිස උනන්දු වූ ඇය විසින් රැකියාවෙන් ඉවත් වෙනට තීරණය කර තිබුණා. මේ අතරතුරදී දින ඇය සුපුරුදු පරිදි නිවසට පැමිණ තිබුණේ නැහැ. මේ ඒ පිළිබඳව මතකය අවදි කළ ඇගේ පියා. පසුගිය අප්‍රේල් 10 දුවේ මම දුව වැඩට යන බස් එකට ඇරළුවා. නමුත් හවස වැඩ ඇරලා එන වෙලාවට කෝල් එකක් දුන්නේ නැහැ. දුව ගෙදර ආව නැති නිසා අපි ඇඟලුම් කම්හලට ගිහින් හොයලා බැලුවා. එයා හවස 6:00 වැඩ ඇරලා ඇඟිලි සලකුණු තියලා තියෙනවා කියලා ඇඟලුම් කම්හල දැනුම් දුන්නා. අපි පසෝදා උදේ පුලස්තිපුර පොලිසිය පැමිණිල්ලක් දැම්මා දුව ගෙදර ආවෙ නැතිවව කියලා. අපි දන්නා කියන සෑම තැනකම දුවගෙන හොයලා බැලුවා. අපේ දුව මේ වෙනකොට කසාද බඳින්න ගම්පහ පැත්තේ පුතෙකුට කතා කරලායි තිබුණේ. ඒ පිරිමි ළමයා අපිට නිතරම වගේ ටෙලිෆෝන් එකෙන් කතා කරන නිසා එයාගෙනුත් අහලා බැලුවා. 10 දවල් දුව ඒ පුතාට කතා කරලා තිබුණා. නමුත් අපි දන්නේ නැහැ දුව එයා වැඩ කරපු ඇඟලුම් කම්හලේ සේවය කරපු පිරිමි ළමයෙක් එක්ක සම්බන්ධයක් තිබිලා තියෙනවා. පසුගිය 12 පුලස්තිපුර පොලිසිය අපිට දැනුම් දුන්නා ඒ මිනිස්සේ පොළොන්නරුව ලක්ෂ්මීන් කියන ප්‍රදේශයේ වෙල්යායක් කිට්ටුව පාළු තැනකදී දුව මරලා පුච්චල දාලා කියලා තොරතුරු සොයාගත්තා කියලා. පසුව මම පොලිසියත් එක්ක ගිහිල්ලා ඒ අපරාධය කරපු ස්ථානය දැක බලා ගත්තා. දුව පාවිච්චි කරපු සෙරුප්පු දෙකේ කොටස් එයා කනේ දාගෙන හිටපු කරාබුව මුද්දක් එතන තිබිලා පොලිසිය සොයාගෙන තිබුණා. මම ඒව හඳුනාගත්තා. දුවට මේ අපරාධය කළේ ඇයි කියලා අපිට හිතාගන්න බැහැ. ඒ අනුව ඔෆිසින් සිය පුලස්තිපුර පොලිසියට පැමිණිලා සිදු කර තිබුණා. පොලිසිය ක්‍රියාත්මක කළ විමර්ශන මත ආයේෂා සමග ප්‍රේම සමත්තාව පවත්වාගෙන ගිය බව කියන එම ඇඟලුම් කම්හලෙම සහකාර ගබඩා බාරකරුවෙකු ලෙස සේවය කළ තැනැත්තකු සැකපිට අත්අඩංගුවටගෙන තිබිණි. පොළොන්නරුව සේවාගම් ප්‍රදේශයේ පදිංචි විවාහක එක්දරු පියෙකු වන සැකකරුගෙන් ප්‍රශ්න කිරීමේදී ඒ ඝාතනය පිළිබඳ සියලු තොරතුරු අනාවරණය කර ගැනීමට පොලිසියට හැකි වී තිබේ. ඒ අනුව සැකකරු විසින් තමන් විසින් සිදු කළ අපරාධය පාපොච්චාරණය කර තිබුණා. පසුගිය අප්‍රේල් 10 දිනද ඇය සමග කතා බහ කිරීම සඳහා ලක්ෂ උයන ප්‍රදේශයේ වෙල්ලාය අසල පාළු ස්ථානයකට ගිය විටදී පෙර පරිදිම රණ්ඩු කළ නිසා ඇගේ බෙල්ල පිහකින් කපා පසුව ශරීරයේ කීප පොළකටම පිහියෙන් එන ඇය මරා දැමූ බවත් ඉන් පසුව සිරුරට පෙට්‍රල් වක්කර ගිනි තැබූ බවත් සැකකරු පවසා ඇත. විවාහක පුද්ගලික සමගින් පැවැත්තු ප්‍රේම සම්බන්ධය නැවැත්වීමට උත්සාහ කිරීම නිසා ආයෂාගේ පෙම්වතා විසින් ඇයව ඝාතනය කර තිබුණා. ඔහු විසින් තනිව මේ මිනීමරම සිදු කළාද යන පිළිබඳ සොයා බැලීමට පොලිසිය විමර්ශන කටයුතු මෙහෙවයි. කෙසේ නමුත් අවසානයේ ආදරයේ වෛරයක් බවට පත් වී ඇගේ පෙම්වතා විසින් ඇගේ ජීවිතේ උදුරාගත්තේ කාට කාටත් පාඩමක් කියා දෙමින්. ඔබ තාමත් අපිව සබ්ස්ක්‍රයිබ් කරලා නැත්නම් දැන්ම අපිව සබ්ස්ක්‍රයිබ් කරන්න. ඒ වගේම කුඩා සීනුවේ බුවත් අලුත් වීඩියෝස් දාපු ගමන් ඔබට දැනගන්නත් පුළුවන්.